वर्षे दस नमस्य आसु हतर मे वसरे दी हॉलीवुड चित्रपटिया तिरगत वेनवा चित्रपटी नमतमा इंडियाना जॉन्स इदिं इंडियाना जॉन्स चित्रपटिया रूगत किरीम सिद्वान्ने श्रीलंकावे श्रीलंकावे मे रूगत किरीम संदा प्रधान वशें तोरागनु लब्वे इता सुंदर मनरम परिसरे की निभी हंतान प्रदेश महानवर हंतान कंदुकरे ऐत कैलाबद दुष्कर स्थानिया मे संदा योदागत्ता ඔබතන්නවද මේ චිත්‍රපටයේ තිරගත වී වසර ගණනාවක් ගිය පසු මේ මෑත කාලයේදී එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන්පෙව් වූ නළුවාගේ පුතෙකු යයි කියාගත් විදේශ ජාතිකයෙකු මේ ප්‍රදේශයේ සොයා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු ශ්‍රී ලංකාව පුරා ඇවිද්දත් ඔහුට මේ ප්‍රදේශය හමුුනේ නැහැ. නමුත් ඔහු යම්කිසි පුද්ගලයෙකුගෙන් මේ ගැන තොරතුරු විමසා මෙම ස්ථානයේ සොයාගෙන ගියා. එදා චිත්‍රපටයේ රූගත කළ මෙම ස්ථානය අද බිහිවින් කැලෑබද දුෂ්කර මාර්ගෝස්සේ යා යුතු තැනක් වුණා. එම චිත්‍රපටයේ දසුන්වල දැක්වෙන ගලක කොටා ඇති යම් සලකුණක් සවාගෙනයි ඔහු පැමිණියේ. බොහෝ දිනක් සිතා සිටියේ ඉන්දියානා ජොන්ස් චිත්‍රපටය සඳහා මෙය කෘතිමව සාදන ලද බවයි. නමුත් මේ ගැන තොරතුරු විමසීමේදී මෙය ඊට බොහෝ පෙර පැවති එකක් බව සැලකෙනවා. විශේෂයෙන් හන්තාන ඌරාගල ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක් ලෙසයි මේ සැලකෙන්නේ. මෙයවට විශාල ගල් ගුහා ප්‍රමාණයකුත් පවතිනවා. ඒ වගේම ඉතිහාස කතාවල පැවසෙන පරිදි කුවේනියා හා සම්බන්ධ විශේෂ ස්ථානයක් ලෙස මේ සැලකෙනවා. ගම්මුන්ගේ ජන කතාවලට අනුව රාත්‍රියට එළිවිහිදෙන ශබ්ද නැගෙන මේ ප්‍රදේශය ඇත්තෙම ඉතාමත් රහසිගත ගුප්ත දේවලින් පිරුණු ප්‍රදේශයක්. එසේනම් ඉන්දියානා ජොන්ස් චිත්‍රපටිය සඳහා මෙම ස්ථානේ තෝරාගත්තේ ඇයි? පසුව මෙම ස්ථානේ සොයාගෙන පැමිණියේ කවුරුන්ද? කුමක් සඳහාද? මේ ගැන තොරතුරු විමසමින් අපි එම ස්ථානේ සොයාගෙන ගියා. විශේෂ හේතුව වන්නේ එම ස්ථානයට යන විට අපි දුටු ඔබගේ net අදහාගත බැරි දර්ශනයි. ඒ වගේම මෙහි ඉතිහාසය අපි සොයා බැලීමේදී එම කතාව පමණක් නොවේ තවත් බාහිර සිද්ධීන් රැසක් මේ අමුතුම අබිරහස් ගල් ගුහා පිරි මේ වනමෙතින් මතු වුණා. අද අමුතු වීඩියෝ අපි ඔබව ගෙන යන්නේ අමුතුම ආකාරයේ වීඩියෝවක් සඳහායි. ඔබ අපිත් එක්ක ඉන්න මේ විශ්මයජනක එම සිද්ධිය ඔබටත් පියවරෙන් පියවර බලාගෙන ඉන්න හැකි. इंडियाना जोन्स चित्रपटी रूगत करपो हंताने थी ये इतामात्म पौराणिक वेदगत्मीन एम इस्ताने होयागन यान गमने यदि मेकट अभी खलिंग कथावर्ते मेक होयागना विदेश जाति क्या ये इस्ताने टेक्का विशेष सिद्धियों मैं इंडियाना जोन्स यदाशी असु हतरवर्षे रूगत किरी मे रूगत किरी मट एक उद्गलियाहुमा इतम ගුඩා දරුවෙක් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඔහුගෙන් තමයි අපිට මේ ගැන ගොඩක් විස්තර ගන්න පුළන්නේ. අපි ඔහු හොයාගෙන තමයි මේ යන්නේ. දැන් ඉන්නේ අපි හන්තානේ. අපි බලමු ඉස්සර කඩයක් තියෙනවා. අහලා බලමු මේක අපිට කියපු තැනේ හැටියට නම් මෙතන තමයි තැන. පොඩ්ඩක් අපි අහලා බලමු මේ ඔහු කොහෙද ඉන්නේ කියලා. ඒකල්ල අපි ඊයත් එක පොඩ්ඩක් කතා කරලා බලමු. टीका मगे पुड करें फोन मे कथा करीट पास मगदी गाना पास कोमारी दवासक मट अवस्थ अवस्वर मेतन मे कड़े पूरी कड़े पिटी पास वाड़ी लाइट
එතකොට ඉන්නකොට තමයි ඔයාගෙන ආවේ. ඒ ගයිඩ් එක කතා කරා වගේ. ගයිඩ් එක මට ෆෝන් එකෙන් කතා කරා. එතකොට රත්නපුර ඉන්නේ. අපි එනවා අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මට මේ තැන ඔයාගෙන්ද පුළුවන් වෙයිද? එයා කිව්වද මේ ෆිල්ම් එකක් ගන්න තැන කියලා. ඊට පස්සේ ඒක මතක් වුණා මට. මතක් වුණා කියන්නේ අර මට ඒක මතක් වුණා කියන්නේ මට ඒ ෂෝ එකේ ඉතින් මමත් ඒක කොටසක් හිටියනේ. ආගෙන ඒක ඉන්දියානා ජෝන්ස් කියන චිත්‍රපටිය ඔයත් රඟපෑවා. ඔව් රඟපෑවා පොඩි කාලේ. අවුරුදු කීයක් විතර ඇද්ද? අවුරුදු 6ක් 7ක් විතර ඇති. ගොඩක් කාලේ. ඔව් ගොඩක් කාලේ. ඊට පස්සේ ඒක මේව කළා මට ඒක එකපාරට මතක් වුණා. මට මතක් කියලාත් මට ගිහිල්ලා එයාලව එක්කන් ගියා එතනට එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා එතනින් හොයාගන්න බැරි වුණා. එතකොට එයාත් එක්ක ඔය කියන අර විදේශ ජාතිකයා තා සුද්දත් ආවා. එයා කියවුවා අපේ තාත්තලු මේ ෂෝ එකේ රඟපෑවේ. එයාගේ දුවයි මේ එයාගේ එයා බඳලා ඉන්න කෙනායි පුතාලා දෙන්නා. හා හා. එහෙම තමයි ආවේ. හා හා. හතර දෙනෙක් ආවා. ආ ඒ කියන්නේ එයාගේ පවුලේ අය තමයි මේක හොයන් එන්නේ දැන්. තාත්තා තමයි මේකේ ප්‍රධාන චරිතය රඟපාලා තියෙන්නේ. ඊට පස්සේ කොමාරි ගිහලා මම මේ උඩගන්ත තව එක්කෙනෙක් හිටියා. එයාවත් එක්කරගෙන ගිහිල්ලා තමයි මේ ප්ලේස් එක හොයාගත්තේ. ඒක දැක්කට පස්සේ ඒක තමයි කියලා ඒ සුද්දර සරි සන්තෝෂයි. එතකොට මාවත් තියලා එතන ෆොටෝ එහෙම අරගෙන ඊට පස්සේ දවස් දෙකක් මට කෝල් කරා. ගිහලා සුද්දා නෙමෙයි ගයිඩ් කෝල් කරා. මේමයි ගොඩක් මේ මේ ස්තුතිවා කරපු උදව්ව අරින් මේ කියලා මට සුද්දා ඔයාලට කියන්න කියලා කියවුවා. එහෙම කියලා ඊට පස්සේ ෆොටෝස් යවන්නම් අරින් මේ කියලා කියවුවා. ගයිඩ් කාව යවලා තියනවා කියවා මට ආම එයා දුන්න. එයා මොන රටේද කියලා වට හරියට මට ජර්මනි කියලා තමයි කියවුවේ. ඒක හරියට මට එච්චර විචියක් නැහැ. වෙන එහෙම එහෙම කතාවක් තමයි මට කියවුවේ. ඊට පස්සේ ගයිඩ්ගෙන් ඇහුවා මොනවා නිසාද මේව කරන්නේ? ඒක මතක සටහනක් මෙයාලගේ. ඒක බලන්න තමයි ආවේ. ඒක මේ ඔයාගෙන ලංකාවේ මේ හැමතැනම ගිහිල්ලා සල්ලි මුදල් සෑයින විනාශ කරලා අන්තිම බැරි මාරිය තමයි මම ඔයාට කෝල් ගත්තේ. ඔයා තමයි හරි තැනට එක්කන් ගියේ. එහෙම කියලා මට ඒ ගයිඩ් කියවුවා. ඔව් එතකොට දැන් ඔය කියන ප්‍රදේශේ අපි දන්නවා හන්තානේ يعني ඉස්සර රජ කාලේ ඉඳලා ප්‍රසිද්ධ වෙච්ච පැත්තක්. එතකොට අපි දන්නවා ඔතන තියෙනවා මේ කියන විදියට ගල්ලෙන් ඔව් එහෙමත් තියෙන ප්‍රසිද්ධ නැහැ කවුරුත් තාම ගිහිල්ලා නැහැ. දන්නේ නැති ගල්ලෙන් එහෙමත් තියෙනවානේ. එතකොට දැන් ඔයා මේ චිත්‍රපටයේ රඟපාපු කෙනෙක් විදියට සහ ඔයා දන්න විදියට ඔතන ඔය කියන ඒ ගලේ කොටලා තියෙන එතන ඒ ෆිල්ම් එක වෙනුවෙන් හදපු එකද නැත්නම් ඊට කලින් ඉඳලා තිබුණ එකක්ද? මගේ වයස ඇටියට මම පොඩි නේ ඒ දවස්වල. නමුත් මං ඊට පස්සේ මම ඒ ගැන බලන්න ගියා පොඩ්ඩක්. ඒ ගැන පොඩ්ඩක් බලන්න අරින් මේ ඇවිදින්න මම ලොකු වුණාට පස්සේ මගේ යාළුව කට්ටියත් එක්ක මම ගියා ඇවිදින්න. ඇවිදින්න ගිහිල්ලා මම සෑහෙන දේවල් එකකින් දැනගත්තා. මේමයි එමයි කියලා. ඒක හැබැයි මේ එහෙම එකක් නෙමෙයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක අවුරුදු ගානක් තියෙන ඒ කියන්නේ ෆිල්ම් එකට කලින් සිය ගණන් වල ඉඳන් තියෙන එකක් වෙන්න ඕනේ. මෙතන ඉඳලා අපි ගත්තොත් එහෙම අන්තානේ අපි ඉන්නේ දැන් හතර කන්නේ. මෙතන ඉඳලා එතන කොච්චරක් වගේ දුරක් තියෙනවද? සෑහෙන දුරක් යන්නේ කිලෝමීටර ගාන බැලුවොත් එහෙම පයින් යනවා නම් යන්න තියෙනවා කිලෝමීටර 4ක් 5ක් විතර යන්න තියෙනවා කැලේරි යන තැනට විතර. යන තැනට. එතකොට මේ මාර්ගය මෙතන ඉඳලා යනවා නම් සාමාන්‍යයෙන් ඒක මේ හොයාගන්න අමාරු තැනක්ද කෙනෙක්ට ලේසියෙන්? සාමාන්‍යයෙන් මේම අද ගිහිල්ලා හෙට හොයාගන්නත් බෑ. අපි ගිහිල්ලා බලමු මෙතන මොකද්ද මේක ඓතිහාසික පසුබිම කියලාත් අපි බලමු. මේ අපිට අය පෙන්වන්න පුළුවන්ද තැන යන්න පුළුවන්ද අපිත් එක්ක? ඔව් යන්න පුළුවන් යන්න පුළුවන්. හරි එහෙනම් මේ බොහොම ස්තුතියි අපිට හම්බෙච්ච එක ලොකු දෙයක්. එහෙනම් අපි ගිහිල්ලා බලමු දෙතන පොඩ්ඩක්. හරි එහෙනම් අපිත් එක්ක අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ ප්‍රදේශය කියලා. ගමන එන්නේ ටිකක් දුෂ්කර ගමන. හන්තාන කියලා ඔයාලා එන කන්ද තියෙන්නේ මට පේන මේ පැත්තේ. හැබැයි අපි යන්න ඕන තැන තමයි අර ඈත පේනව නේද? ඌරාගල. අන්න ඔයා හරියේ ඔය කැලේ තමයි මේ කියන අපි හොයන් යන තැන තියෙන්නේ. අපිත් එක්ක යන්. තව යන්න තියෙනවා මාර්ගේ සෑහෙන දුරක්. යන ගමන් හොඳ ලස්සන තැන් බලාගෙන එහෙම යන්. පේනව නේද? අන්න අතන යන්න තියෙන්නේ. අපි දැන් මේ යන්නේ
ඉන්දියාන ජොන්ස් චිත්‍රපටියේ රූගත කරපු එම තැන හොයාගෙනනේ. නමුත් මේ යන ගමනේදී අපිට තවත් සුවිශේෂී තැනක් හම්බෙනවා. අපේ සසියයි තමයි මෙතන මාව එක්කන් ආවේ. මේ හන්තාන යනවා කියලා එන අය යන්නේ මේකේ නෙමෙයි. ඒක පැහැදිලිවම කියනවා මොකද හන්තාන තියෙන අන්න අර පැත්තේ මේ හන්තාන කඳු වැටියම එක කොටසක්. මේකට එන අය අඩුයි. හැබැයි ඔයාලා දන්නවා කටුසුකොන්ද කියලා විශේෂයෙන්ම හයික් යන අය හොඳටම දන්නවා ලංකාවේම හොඳම හයික් එක යන්න තියෙන ඉතාලම ලස්සනම තැන තමයි කටුසුකොන්ද කියන්නේ. කටුසුකොන්ද තියෙන්නේ මෙන්න මේ හරියමයි. අපි ඉන්නේ ඒක පහල කොටසේ මේ විශේෂිත ස්ථානයක. ඉතින් මේ අපි ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටියේ රූගත කරපු තැන හොයන් යන අතරේ මෙතන සුවිශේෂී තැන. අපි අහලා බලමු අයියාගෙන් මොකද්ද මේක මේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන තේවත් අයියා. තේවත්ත බවුන්ඩරි එක තමයි මේ තියෙන්නේ මෙතනින් ඉවරයි මෙතනින් එහාට ඇත්තරම මට මෙතෙන්දෙද්දි මම දැකපු දේ තමයි නිකන් මේ හරිම ගුප්තයි. නේ? ඒක පාරම නිකන් මේ සද්ද බද්ද නැහැ කුරුල්ලෝන්ගේ සද්ද විතරයි. නේ? ඉතින් මේ මොකද්ද මේ මේ මේන් ලොකු කඳු වැටියක් තියෙනවා. ගල් තනිකරම ගල් කඳු වැටියක්. මෙතනින් අයියා මේ කොහෙටද මේ යන්නේ මේක මල්ලි මේ කියන්නේ දැන් ඉස්සර අපේ પરම්පරා මේ කාලේ ඉඳලා අවුරුදු 100 200 කාලේ ඉඳලා මේක තියෙන මේ මේ මේක කන්ද හා හා මේක ඇතුලේ අරින් මේ ගියාට පස්සේ ලොකු ලොකු ගුවාවල් අරින් මේ හැමතැනම ගල් ගුවා ඔව් ගල් ගුවාවල් තියෙනවා හා හා රජ කාලේ අදපු අර පඩිපල් අරින් මේ දාපු ගුවාවල් එමෙ තියෙන මේක ඇතුලේ මේ කැලේ ඇතුලේ කැලේ ඇතුලේ හා හා යන්න ඕනේ එතනින් යන්න තියෙන අඩි 200ක් විතර වැල් වලින් යන්නත් තියෙනවා गुड़ा विदेशी रटक हामुद्रोगने काले अतिर मिनी अट कटे भावना करम गेल क्यू अभी तम गील अभी इतना यानी मेके मून गल තන නැත්තම් මෙන්න මේ ගල් කඳු වැටිය තියෙන එකේ මේ ප්‍රදේශවාසීන් කියන ඉස්සර මේ රෑට රෑට මේක එලි යනවා පන්දන් යනවා බෙරහඬ එනවාම කතාවක් තියෙනවා එහෙම එහෙම කියලා මාත් තාලා තියෙනවා හැබැයි මේක මේ ඇතුලේ තියෙන මේ පිහිටීම බලද්දි මේකේ මොකක් හරි නිකන් හිතා ගන්න බැරි දෙයක් උත් තියෙනවා කාලේ ඉඳලා මේකේ මොනවාරි දෙයක් තියෙනවා නැත්තේ නෙමේ තියෙනවා ඒක විශේෂයෙන්ම මතක් කරන්න තියෙන දෙයක් තමයි කන්ද උඩරට රාජධානියේ මහනුවර රාජධානියේ කාලෙදී රජවරුන්ට විවිධ ආක්‍රමණෙද්දී රජවරුන් සැඟවී සිටින්න නැත්නම් එයාලගේ ආරක්ෂාව සඳහා තිබුණා කියලා තමයි කියන්නේ මේ හන්තානේ මෙන්න මේ ප්‍රදේශය. ඉතින් ඒක නිසාම මේ මෙතන මෙහයින් තියෙන තව තැනක් අපි පුළුවන් වුණොත් යම් බලන්න සංගරාජ හාමුදුරුව වැඩ සිටිය ගල්ලෙන තියෙනවා. ඒ ගල්ලෙනේ කටාරම් කොටලා ඒ කියන්නේ අතීතයේ අපි පොත්පත්වල පවා තියෙනවා සංගරාජ හිමියන් හිටියා කියලා. එතන පල්ලේ රජ මහ විහාරයක් තියෙනවා. ඒකේ තාම තියෙනවා ඒ කාලේ රජ විසවවරු ගෙනියපු දෝලා එහෙමත් තියෙනවා. ඉතින් ඒක ආසන්නයේ තමයි මේ ප්‍රදේශය තියෙන ආසන්නික වල කිලෝමීටර් 3ක් 4ක් විතර මෙහෙට වෙන්න. ඉතින් මේ ගල් ගුහා සංකීර්ණයක් තියෙනවා. මේ කන්දේ පිහිටීම බලද්දිත් හරිම අමුතුයි. එතන මේක ගැන මම හිතන්නේ අවධානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යොමු විය යුතු තැනක් නිකම් මට හිතෙනවා දකිද්දි. නමුත් මේ වෙනකන් එහෙම දෙයක් නැහැ. මේක අතිශයම වෙනස් වුණු පරිසර පද්ධතියක්. ඉතින් ඒ කතාව හොඳටම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි යමු මොකද්ද ඒ ගල් ගුහා කොහෙද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා බලන්න. අය අපි යන්න එනං චුට්ටක් බලන්න. යමු.
ගොඩක්කුඩට කැලේට ඇවිල්ලා උඩට උඩට ආවා ගිය පාරවල් වගුරු බීම් කැලෑ මැදින් ආවේ හරිම දුෂ්කරයි ගමන ආවන් පස්සේ දැන් පේනවා ඇති මෙතන මේ තියෙන පැරණි විශාල ගල් ගුහාවක් ඉතින් මේක ඇතුලේ දිය පොකුණක් වගේ තියෙනවා විශාල දිය පොකුණක් තියෙනවා මේක ඇතුලේ අපි ගොඩක් අඳුරුයි අඳුරේ අපිට ගොඩක් ගන්න අමාරුයි පැහැදිලිව නමුත් මේක ඇතුලේ විශාල ගල් නේද මේක ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ ආරක්ෂිත ඒ කියන්නේ ප්‍රභූවරයන් ඒ කාලේ තිබු රජවරුන් ආරක්ෂාව සඳහා සැඟව සිටි ස්ථානවත් කියන සැකේ නම මොකද මෙතන ගිරි දුර්ග මැදින් නාවන් පස්සේ මේ ගල්ලෙනත් එක්කම ඔබ කොහොමද දැකලා තියෙනවද තට්ටු දෙකට ඒ කියන්නේ ගල්ලෙන් දෙකක් එක ගල්ලෙනක් උඩ තමයි මේ අනිත් ගල්ලෙන තියෙන්නේ දැන් අපිට මේ පහලින් පල්ලෙහා බැලුවොත් මේකෙම යටකොටසක් ගල්ලෙනක් තියෙන්නේ ඉතින් ඉතාම සුවිශේෂී ස්ථානයක් කියලා ඉතාම ආරක්ෂිත ස්ථානයක් ඔබට පේනවා ඇති පැහැදිලිම අතන තියෙන මේ කටක් එක ඕලාකාර හැඩයකින් ඕලාකාර හැඩයක භාගයක් පෙන්වන්නේ හාරලා වගේ තියෙනවා එතනින් තියෙන උමග්ගයක්ද මොකද්ද කියලා හරියට අපිට කියන්න බෑ වහලා වගේ තියෙන්නේ සමහර විට මේ රහස් මාලිගයක් වශයෙන් හෝ මෙතන භාවිතා කරලා රහස් දොරටුවක්ද කියන්නත් බෑ කොහොම වුණත් මෙතන ඉතාමත්ම මේ ආවහමත් තේරෙනවා හරිම වෙනස් මේ වගේම මේ පැරණි භාවිතා කරපු එකක් කියන ලක්ෂණ මේක අපිට පේන්න තියෙනවා බලමු අපි ඉදිරියේදී මේවට වගේ කියුත්තම් බලලා මේ සමහර විට මේක බලා ගන්න පුළුවන් වෙයි මොකද්ද කියලා අපි තව ටිකක් බලාගෙන මෙයන් පල්ලෙහාට
පේනවනේ පට්ට බයංකර ගමනක් යන්නේ සම්පූර්ණ කළුවරයි ඇතුලේ කිසිම සද්දයක් නැහැ කුරුල්ලෝ කෑ ගහන සද්ද විතරයි ඇහෙන්නේ මේකේ පාරක් තිබිලත් නැහැ අපි පාරක් හදාගෙන වගේ තමයි යන්නේ සෑහඳුරාව මහන්සි තවන්න දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ යමු ඉස්සරහට වමු අපි සෑහෙන දුරක් ගෙවලා ඉවර වෙලා දැන් ඇවිල්ලා ඉන්නවා ඔයාලව ඔයාලට පෙන්වන්න අපිට අවශ්‍ය වුණු ඒ ඉන්දියානා ජෝන්ස් කියන චිත්‍රපටයේ රූගත කිරීම කරපු ඒ ප්‍රධාන ස්ථානට තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ඉතින් මෙතනින් තමයි කතාව ආරම්භ වෙන්නේ ඔයාලා මේ චිත්‍රපටිය බලද්දී ඔයාලට පේයි මෙන්න මේක මේක හොඳට පැහැදිලිවම චිත්‍රපටිය පෙන්වනවා හැබැයි මෙතන ලොකේෂන් එක දැන්නම් මහා කැලයක් මොකද 1984 වර්ෂයේ තමයි මේ චිත්‍රපටිය රූගත කරලා ප්‍රදර්ශනය ආරම්භ වුණේ ඉතින් ඒ දවස්වල මෙතන වෙනම හදලා තියෙන්නේ නමුත් මේකට පසුබිම් වෙන කතාව වෙන්නේ අපි චිත්‍රපටිය බලද්දිත් හිතුවේ මේක ඇත්තටම චිත්‍රපටිය වෙනුවෙන් හදපු තැනක් කියලා. ඉතින් ඒ වුණාට මේක ගැන අපි හොයලා බලද්දි මේ ගැන කට්ටියත් එක්ක කතා කරලා විස්තර ගද්දි අපිට දැනගන්නට ලැබුණා මේක ඊට කලින් ඉඳලා මෙතන තිබ්බ එකක් මේ පැත්තේ ඉන්න අය දන්න කාලේ ඉඳලා තිබ්බ තැනක් කියලා. ඉතින් ඒත් එක්කම අපිට සැකයක් ඇති වෙනවා ඉන්දියානා ජෝන්ස් වගේ චිත්‍රපටියක් ඇයි රූගත කරන්න මේ ස්ථානෙම තෝරාගත්තේ කියලා. මෙතනම ආවේ ඇයි කියන සැකයක් ඇති වෙනවා ඒත් එක්කම තමයි මෙතන අපිට පේන්න තියෙන මේ මෑත කාලීනව මේවා හාරලා තියෙනවා මෙතන තියෙනවා මේ ගල් පඩියක් වගේ ගල් ප්ලේට් එකක් මෙතනින් එහෙම මේ වගේ එකක් තිබුණා කියලා හිතෙනවා තව ඒක අයින් වෙලා හරි එක්ක මෙතනින් ඇතුළට උමගේ වගේ තියෙනවා ඇතුළටම ඉතින් මේකත් එක්ක අපිට හිතා ගන්න බෑ මෙතන මොකක්ද උනේ මේකේ පෞරාණික ස්ථානයක්ද එහෙමනම් ඇයි මෙතන එහෙම චිත්‍රපටිය රූගත කරේ එහෙමනම් දැන් මොකද්ද තත්ත්වේ මේක අපිට හිතා ගන්න බෑ ඒක නිසා මම හිතනවා මේ සඳහා පුරාවිද්‍යාත්මක සාධක පරීක්ෂා කිරීමක් අවශ්‍ය වෙනවා ඒක නිසා මේකේ වගකීතු නිලධාරීන් විසින් මෙම ස්ථානයේ යම්කිසි ගවේෂණයක් කරනවා නම් හොඳයි මොකද මේ එහා පැත්ත අපිට උඩින් පේන්නේ ඌරාගල ඉතින් ඌරාගල කියන නමත් එක්ක ගොඩාක් කතා බැඳිලා තියෙන අපි දන්නවා ලංකාවේ හිටපු කුවේණි කියන්නේ අපි ගොඩක් අහිතන විජය රජුරුවන්ගෙන් පස්සේ මේ පැවතා වගේ කියලා කතාවකුත් තියෙනවා කොහොම වුණත් ඊට කලින් කොහොමත් ඉඳලා තියෙනවා ලංකාවේ මානවය කොහොම වුණත් මේ කුවේණි කියන්නේ විජය රජතුමාත් එක්කම සම්බන්ධ වෙන නමක් කුවේණිගේ ශාපයක් ලංකාවට ඇති වුණාද කියලා තියෙනවා ජනප්‍රවාදී. ඒ කියන්නේ රජ කරන කිසිම රජෙකුට යහතින් රාජ්‍ය පාලනය ගෙනියන්න බැරි වෙන්න ඕනේ කියලා. ඒ වෙනුවට ඒ ශාපය නැතිකරන්න කරපු එක තමයි කොහොම කංකාරිය කියන්නේ. ඉතින් කොහොම කංකාරිය කරන්න නම් මලේ රටේ ඉන්න රජුරුව කැඳවන්න ඕනේ කියලා තියෙනවා ජනප්‍රවාදී තියෙන කතාව. මේක මහවැලි වංශය කියන පොතේ සඳහන් කරලා තියෙනවා මේ පරිශන ග්‍රන්ථයක් තියෙනවා ඒකෙත් මේ ගැන මේ ජනකතාව තියෙනවා. ඊට පස්සේ මලේ රට කියලා ඒ කාලේ කියලා තියෙන කොත්මලේට. ඉතින් කොත්මලේ ඉන්න රජුරුව මේ කොහොම කංකාරිය සඳහා ගෙනියන්න ඕන නිසා එයා මේ කොත්මලේ ඉඳලා ගිය පාර වැටලා තිබ්බේ මේ ඌරාගල හරහා. ඉතින් එයාට කියනවා මගින් මගට මේ යන ගමනට බාධා කරන්න විවිධ බාධක එල්ල කරා කියලා එක අවස්ථාවකදී ඌරෙක් ඉදිරියට එද්දී ඌරා ඉදිරියට එද්දී මෙයා කඩු ඇරගෙන ඌරාට කොටන් දැද්දී ඌරා ගලක් වුණා කියන එක නිසා ඌරාගල කියන නම හැදුනා කියලා ජනප්‍රවාදයේ තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ඒ වගේ ඓතිහාසික කතා ගොඩක් තියෙනවා ඒ වගේම තවත් ප්‍රසිද්ධ කතාවක් තමයි කුවේණි මරුණන් පස්සේ කුවේණි සතු සියලු ධන සම්පත් සමග කුවේණිගේ දේහය මිහිදන් කළේ මේ ඌරාගල කියන කතාවක් තියෙනවා ඉතින් ඒත් එක්ක මේකේ අපි දැක්ක ගොඩක් තව ගල්ලෙන් තියෙන අපිට යන්න වෙලාවක් නැති වුණා ඒ වගේම අපි එන ගමනුත් ගියා සමහර තැන් වලට ඉතින් මේකේ ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් තියෙනවා ඒත් එක්ක මෙතනින් පල්ලෙහා රජමහ විහාරයක් තියෙනවා කිලෝමීටර් 3ක් 4ක් යහින් ඒත් එක්ක මේ හරිය තියෙන සංගරාජ ගල්
ගල්ලෙන තියෙන සංගරාජ හාමුදුරුව වැඩවාසය කරපු ඒ ගල්ලෙන තියෙන්නේ මේ ළඟ. ඉතින් මේ හැම දෙයක්ම බලද්දි සහ මේක විශේෂයෙන්ම මේක දැක්කන් පස්සේ අපිට මේ මොකද්ද කියන එක ගැන තාම සාක්ෂියක් නැහැ. හැබැයි මේ ඒක කැලයක්මද තියෙන නිසාම ගොඩක් ඇවිල්ලා මේක විනාශ කරලා තියෙනවා. මේකේ සමහර විට නිදන් හොරුන්ගෙන් කියලා තමයි අපිට නම් හිතෙන්නේ නේද? නිදන් හොරු හැරුව එකක් වගේ තමයි පේන්නේ. ඒනට මේක මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒකත් බලන්න ඕනේ. ඉතින් කොහොම වුණත් මේ සුවිශේෂී ස්ථානය ඔබට පෙන්වීමට තමයි අද අපි ආවේ. ඒත් එක්ක මට චුට්ටක් කතා කරන්න වෙන අයියත් එක්ක. දැන් අයියා කිව්වනේ ඔයත් මේ චිත්‍රපටියේ පොඩි කාලේ රඟපෑවා කියලා. මේ තැන මතකද ඔයාට හොඳට? මට මේක මතකයි. මතකයි. මේක මතකයි. එතකොට මේ හරි දැන් නම් කැලේනේ කොහොම වගේද මෙතන තිබ්බේ නිකන්? මේක මතක මේක මගේ මතකයට කියන්නේ මේක හොඳට සුද්ධ කරලා තිබ්බේ. සුද්ධ කරලා පොඩි පොඩි අර හඩරේ අර මේ ගාලා. එහෙම තමයි තිබ්බේ. එතකොට අපි පාරේ ඉඳලා තමයි එන්නේ. අපි එක්කන් යනවා අපි වයසක කට්ටිය අපි උස්සලා උස්සගෙන දුවන්න ඕනේ. ආහ් මේක තමයි රූගත කරේ. මේක ඒක තමයි ගත්තේ මේකේ. ආහහා එතනින් පස්සේ අපේ ගෙවල් ළඟ අත්තල මුත්තල සීයල දෙන්න තුන්දෙනෙ මැරිච්ච අය ඉන්නවා. තව කට්ටිය ඉන්නවා. ඉන්න මේ සොයගේ රංගපාපු කට්ටිය දෙන්න තුන්දෙනෙක් ඉන්නවා. ජීව තුන් අතර. අපි වගේ පොඩි කට්ටිය ගොඩාක් හිටියා. හරි. 100 200 වගේ හිටියා. ඒ ගමේ හැම කෙනාගින්ම එක්කන් එනවා. හරි. උදේට. එතකොට අපිට පොඩි පඩියකුත් දෙනවා. පොඩි පඩියක් නෙමෙයි. ඒ දවස්වලම ලොකු සල්ලියක් ඒක. එහෙම දුන්නා. ඊට පස්සේ තමයි දැන් ඔයාව හම්බෙන්න එනවනේ යාගේ මේ කියන්නේ ප්‍රධාන නළුවාගේ පුතා කියපු කෙනේ. ඔව් ඔව්. ඉතින් එයාත් මෙතනට ආවද ඊට පස්සේ මේක බලුවා. මම එක්කන් ආවා. මම එක්කන් ආවිල මට එතන හරියටම හොයා ගන්න බැරි වුණා. දැන් මම එනකොට පෙන්නවා අර ජේසුරාජ් කියලා. එයා වෙතනින් ගත්තා. එයා වරගෙන එයාගෙන් ආපු ගම එයා හරියට මෙතන එක්කන් ආවා. කැලේ වෙලා තිබ්බේ. කැලේ කඩාගෙන පොළු කඩාගෙන එහෙම තමයි ආවේ. මොකද එයා දැක්කන් පස්සේ මේක එකපාරට එයාට ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. සන්තෝෂයක් ඇති වෙලා කියලා එයා කුතොප්පියම ගලවලා මේක උඩ තියලා ෆොටෝ එකක් එහෙම ගාලා එයාගේ පොඩි කට්ටිය මෙහෙම නවත්තලා එයාත් මෙහෙම ඉඳලා ෆොටෝ කරගෙන අපි දෙන්නව දෙපැත්තේ තියාගෙන ෆොටෝස් එහෙම අරන් ගියේ. ෆොටෝ අරන් ගියේ නේද? හරි අන්න ඕක තමයි කතන්දරේ. ඉතින් ඔයාලා ෆිල්ම් එකක් බලන්න බලද්දි මෙතන හිතා ගන්නවත් බැරි වෙයි මේ වගේ තැනක්ද කියලා වෙනස්. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. දැන් මේ අපි ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටිය රූගත කරපු තැනට කියලානේ ආවේ. අයනකට ඔයාලා දන්නවද අපි දන්න කියන ගොඩක් චිත්‍රපටි හොලිවුඩ් චිත්‍රපටි ජනප්‍රිය චිත්‍රපටි රාජ්‍යයම මේ ප්‍රදේශයේ ආශ්‍රිතව තවත් එහා පැත්තට වෙන්න මේකේ රූගත කිරීම කරලා තියෙනවා. විශේෂයෙන්ම මෑතක 2009 මං හිතන්නේ 97 වගේ නිකුත් වුණා බ්ලඩ් ස්පොට් පාර්ට් 3 එක. ඉතින් බ්ලඩ් ස්පොට් එකත් මේ හරියම තමයි රූගත කිරීම කරේ. වගේම ජංගල් බුක් අතිශයින්ම ලෝකේ ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක් තමයි ජංගල් බුක් කියන්නේ. ජංගල් බුක් එකේ රූගත කිරීම මේ ආසිත මේ කඳු මුඳුනේ පාමුල මේ ආසිත වුණා. ඒ වගේම තමයි තවත් ඉන්දියානා ජෝන්ස් වගේම ඒ වගේ චිත්‍රපටි මේ ප්‍රදේශයට ආසන්නේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක එකතකින් අපිට හිතෙනවා මෙතන ඇයි මේ වගේ මෙතනම මෙහෙම තෝරාගන්නේ කියලා විදේශ චිත්‍රපටි සඳහා. ඒ චිත්‍රපටි වල අතිශය දුෂ්කර තැනක් මෙතන අතිශයම දුෂ්කර තැනක්. ඉතින් මේ වගේ ලොකේෂන් එකට ආවේ ඇයි කියන එකත් පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. ඒ අනිත් චිත්‍රපටි කොහොම වුණත් ඉන්ඩියානා ජෝන් චිත්‍රපටිය ගැන නම් ඒ සැකය බෙහෙවින්ම තියෙනවා. ඉතින් කොහොම හරි කමන්නේ අපි මේ කියන්නේ මේ දකින තොරතුරු අපි අහන දේවල් එක්ක ඔබට පුළුවන් තව මේ ගැන හොයන්න බලන්න උනත් එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වගේ තැනක් දැකලත් නැති නිසා අපි යම් පුළුවන් වුණොත් අපි අනිත් තැන් ටිකක් බලමු. ඒත් එක්කම මේ එහෙනම් දැක්කනේ තැන. ඒ වගේම තමයි තව තියෙනවා ඉදිරියට. දැන් මෙතන අපි තව තියෙන හොඳ හොඳ තැන් දෙක තුනකට යන්න ඒ ටිකටත් ගිහිල්ලා මෙයා ඔයාලට පේනවා නම් අර ගොඩක් දෙනෙක් ලංකාවේ හයික් කියන ඉතා භයානකම හයික් එක කියලා කිව්වොත් හරි යන කටුසුකොන්ද තමයි අර අපිට පේන්නේ. අර උඩින් පේන්නේ කටුසුකොන්ද. ඉතින් ගොඩක් දෙනෙක් ඇත්තටම කරන්නේ එක්කෝ එහා පැත්තෙන් නැගලා මෙහෙන් කටුසුකොන්ද හරහා පල්ලෙහාට බහින එක, එහෙම නැත්නම් මේ පැත්තෙන් නැගලා කටුසුකොන්ද හරහා මෙහෙට බහින. හැබැයි කවුරුත් මේ අපි ගිය පැත්ත කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඉතින් ඔබටත් පුළුවන් අලුත් අත්දැකීම මේ වගේ පාරකින් ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා කටුසුකොන්ද නගින්න පුළුවන්. මෙතන එහා පැත්තෙන් පෙන්නන්න අපි එතනින් යන තැන. එතනින් ඉහළට තමයි කටුසුකොන්ද නගින්න පටන් ගන්නෙ. ඊට පස්සේ කටුසුකොන්ද ගිහිල්ලා එහා පැත්තෙන් බැහැලා එන්න පුළුවන්. හැබැයි ඒ යන කිසිම කෙනෙක් මේ අපි ගිය ඔය සුවිශේෂී ස්ථානය දැකලා නැහැ. ඒක තියෙන්නේ කටුසුකොන්දර පල්ලෙහා පැත්තේ. ඒ නිසා අපිට මේකත් එක්කම බලාගෙන තව තියෙන මේ ගල්ලෙන් ඒවත් බලාගෙනම යන්න පුළුවන්. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තවත් තැනක්. මේ පේන්නේ කඩසුකොන්ද. මෙන්න මෙතන ඉඳලා තමයි පටන් ගන්න කඩසුකොන්ද. ඔහම ඇවිල්ලා මේ පැත්තෙන් බහින්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ පැත්තෙන් ගිහිල්ලා
මෙහෙට එන්න පුළුවන්. දැන් මේ පාර සාමාන්‍යයෙන් යන්නේ මේ පැත්තෙන් නගිනාය. ඉතින් මේ පැත්තේ යන්න පුළුවන්. ඒ කටසුකොණ්ඩ ගැන. හැබැයි මේකේ පාමුල මෙන්න මේ ප්‍රදේශයේ ගත්තොත් ඔබ බලලා තියෙන ජංගල් බුක් චිත්‍රපටිය. ඉතින් ජංගල් බුක් චිත්‍රපටිය රූගත කිරීම කරලා තියෙන්නේ මෙන්න මේ ස්ථානයේ. මේ මෙතනින් තව යන්න පුළුවන්. දැන් නම් හොඳටම කැලෑ වෙලා තියෙන්නේ. ඒක ඇතුළට යන්න පුළුවන්. මේකේදී සිදුනා කියන සිදුවීමක් තමයි මේ ප්‍රදේශවාසීන් කියන මේකට ජංගල් බුක් චිත්‍රපටිය සඳහා සතුන් විශාල ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. රූගත කිරීම අතරතුරදී දිවියන් දෙදෙනෙකු මේ කැලේට පැනලා මේ කැලේ සැඟවුණා කියලා තමයි කියන්නේ. උන්ට ඒ දිවියන් දෙදෙනා හොයාගන්න බැරි වුණා කියනවා. ඉතින් මේ කොහම වුණත් මේ මේ ප්‍රදේශයේ දිවියන් සැරිසරනවා. ඉතින් ඒත් එක්ක මේක දිවියොත් ඉන්නවා කියනවා. කොහම වුණත් මෙතන තමයි ජංගල් බුක් චිත්‍රපටියේ රූගත කිරීම කරේ. ඒ වගේම තමයි මේ ඉහලින් පේන්නේ ලංකාවේ භයානකම හයික් එක යන කටසකොන්ද තමයි මේ ඉහලින් පේන්නේ. මේක දිගේ යන්න ඕන මේ විදිහටම බෑවුමක් තියෙනවා එහා පැත්තට. පොඩි ඉඩක් තියෙන එක දිගේ තමයි මෙහෙම ඇවිදගෙන ඉන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අද අපි මෙතනටත් එන ගමන්, ඒ කියන්නේ ඔබට අවශ්‍ය නම් මේ වගේ ප්‍රදේශයක හයික් එකක් යන්න සාමාන්‍ය යන කෙනෙක්ට දකින්න බැරි ස්ථාන තමයි අපි පෙන්වගෙන ආවේ. ඒ වගේම මෙතන තියෙන ඓතිහාසික ස්ථාන, එතකොට මේකේ මේ සිදුවෙච්ච විශේෂ සිදුවීම් එක්ක තමයි විශේෂයෙන්ම හොලිවුඩ් චිත්‍රපටි, ප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපටි තිරගත කරලා තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරන්නේ නැති වෙයි. නමුත් ඒ චිත්‍රපටවල මේ ප්‍රදේශ තේන්න තියෙනවා. එහෙමනම් අපි ඊළඟට යන්න හදන්නේ සංගරාජ ස්වාමීන් වහන්සේ වැඩ හිටියායි සැලකෙන එම ගල් ගුහාවේ. එහෙම නැත්නම් ඒ ආරණ්‍ය තමයි අපි යන්නේ. අපි මෙහෙම යන ගමන් එතනවත් ගිහිල්ලා බලමු කොහොමද කියලා. දන්ත ධාතුන් වහන්සේ ඇසවර්ණය මෙතන තිබිලා තියෙනවා. ඒකට උපක්‍රමයක් වශයෙන් මේ ගල් උගුල හදලා තියෙනවා. හන්තානේ ආව කෙනෙක්ට කොයි වගේ කාලයකදී කන්දෙන් බැහැලා ඉවර වෙලා මෙතනට එන්න යන කාලය කොහොමද? සාමාන්‍යයෙන් අපි උදේ සාමාන්‍යයෙන් 7ට 8ට ඒ කාලය ඇතුළත අපි අර පැත්තෙන් හෝ මේ පැත්තෙන් කිතුල් මුල්ල පැත්තෙන් හෝ හතරකන පැත්තෙන් උඩට නැගගත්තොත් එහෙම කොහොමත් පැය 6ක 7ක කාලයක් ඇතුළත අපේ ප්ලේස් එකට එන්න පුළුවන්. ඔය මේ පැත්තෙන් නැගලා මේ පැත්තෙන් බැස්සත් අපිට එන්න පුළුවන්. කැලේ මැනින් ගියත් කොහොමත් මෙතෙන් එන්න පුළුවන් පැය 6ක. පොතනින් ගියත් ළඟම තියෙන්නේ මේක. ඔව් මේ ප්ලේස් එක. ඔව් ඊට වඩා ළඟම තියෙන එකට වඩා මේක වෙනස්. එඳ අපිට ගන්න ඕන නිදහස කියන එක 100% මගේ මම හිතනවා මේ ප්ලේස් එකේ තියෙනවායි කියලා. ඒකත් එක්ක ඕන කෙනෙකුට භාවනා කරන්න, පාඩියක් කරන්න, බාබගේ නයිට් එකක් කරන්න, ඒ වගේ ඉවෙන්ට් එකක් කරන්න උනත් සුදුසු ප්ලේස් එකක් කියලා මම මෙතන රෙකමන්ඩ් කරනවා. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අරුව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.